ගොඩක් දරුවෝ හිතන් ඉන්නවා උෂ්ණත්වයයි තාපයයි කියන්නේ එකක් කියලා. වැරදි. උෂ්ණත්වය කියන්නේ එකක්. තාපය කියන්නේ තව එකක්. හරි? ඒක දැන් මේ අපේ ඉදිරියේදී අපි තාපය ගැන කතා කරනවා. එතකොට ඔයාලට තේරෙයි. එතකොට ඔයාලට තේරෙයි. එහෙනම් මුලින්ම බලමු උෂ්ණත්වය කියන්නේ මොකක්ද කියලා. හරි? උෂ්ණත්වය කියලා කියන්නේ පුතේ යම් ද්‍රව්‍යයක උණුසුම හෝ සිසිල පිළිබඳ මිනුමට. වාකරි ද්‍රව්‍යයක උණුසුම හෝ සිසිල පිළිබඳ මිනුම තමයි අපි හඳුන්වන්නේ පුතේ උෂ්ණත්වය කියලා. එහෙනම් උණුසුම හෝ සිසිල පිළිබඳ මිනුම තමයි උෂ්ණත්වය. ඊළඟ තාපජ ශක්තිය. ඒ මොකද්ද සරි? ආ තාපය මේ තාපය කියන්නේ මොකද්ද කියලා අහන්නේ. ලස්සන බර හර බර කරලා තිනවා තාපජ ශක්තිය කියලා. හරි තාපයම තමයි. හරිනේ. එහෙනම් මොනද දැන් තාපය යනු කුමක්ද කියලා බලමු. දැන් ඔයා ඉගෙනගෙන තියෙන්නේ මොකද්ද? නිකන් ගොඩක් දරුවෝ හිතන් ඉන්නේ මොකද්ද? ආ උෂ්ණත්වය තාපය ওই දෙකම එකයිනේ සර්. නෑ 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 නෑ. උෂ්ණත්වය කියලා කියන්නේ උණුසුම හෝ සිසිල පිළිබඳ මිනුමක්. එහෙනම් තාපය කියන්නේ තාපජ ශක්තිය කියන්නේ උෂ්ණත්ව වෙනසක් නිසා හටගන්නා ශක්ති ප්‍රවාහය. උෂ්ණත්ව වෙනසක් නිසා හටගන්නා ශක්ති ප්‍රවාහය තමයි අපි කියන්නේ පුතේ තාපජ ශක්තිය කියලා. ඔන්න වස්තු දෙකක් තියෙනවා කියලා හිතන්න. දැන් මේ වස්තු දෙක මෙන්න ගෑවිලා ඉන්නවා කියලා හිතන්න. ගෑවිලා ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මේ වස්තු දෙකක් තියෙනවා. හරි. මේකේ උෂ්ණත්වය වැඩි. මේකේ උෂ්ණත්වය වැඩි. මේකේ උෂ්ණත්වය අඩුයි. හිතන්න මේ ඇඟිලි දෙකේ මේ මෙන්න ද්‍රව්‍ය දෙකක් එකක උෂ්ණත්වය වැඩි අනෙක උෂ්ණත්වය අඩුයි. එතකොට පුතේ වැඩි එකේ ඉඳලා අඩු එකට ශක්තියක් ගමන් කරනවා. මේ පැත්තේ කියන්නේ වැඩි කිව්වේ. එහෙනම් මේ පැත්තේ ඉඳලා මෙහා පැත්තට ශක්තියක් ගමන් කරනවා. ආන්න මේ ශක්තියට තමයි අපි කියන්නේ පුතේ තාපය. තාප ශක්තිය කියලා. තාප ශක්තිය කියලා. සර් ආයි කියලා දෙන්නු. හරි. මෙන්න තියෙනවා වස්තුවක්. හරි. මේක ගොඩක් රත් වෙලා තියෙනවා. උෂ්ණත්වය දාන්න සෙල්සියස් අංශක 150යි නිකන් දාන්න හරි 150යි සෙල්සියස් උෂ්ණත්වය මනින්නේ සෙල්සියස් වලින් මනිනවා දන්නවනේ සෙල්සියස් අංශක 150 රයිට් මෙන්න තව වස්තුවක් තියෙනවා එයා 100යි එයා 100යි උෂ්ණත්වය හරි සෙල්සියස් 100යි හරි එහෙනම් දැන් උෂ්ණත්ව වෙනසක් තියෙනවද මේ දෙකේ ඔව් එකෙක් වැඩි එකෙක් අඩුයි එහෙනම් වැඩි එකේ ඉඳලා අඩු එකට ශක්තියක් යනවා. ඔන්න දැන් යනවා ශක්තියක්. ඕනේ යනවා ශක්තිය. ආන්නේ යන ශක්තියට මොකද්ද කියන්නේ? තාප ශක්තිය කියලා. එහෙම නැත්නම් තාපජ ශක්තිය කියලා. හරිනේ පුතේ. උෂ්ණත්ව වෙනසක් නිසා හටගන්නා ශක්ති ප්‍රවාහය තාපජ ශක්තිය නම් වේ. සර් ඔය දෙකේම උෂ්ණත්වය සමාන වුණොත් ඒ කියන්නේ මෙහා පැත්තේකත් 150ක් වුණොත් ඉතින් යන්නේ. එතකොට තාප ශක්තිය විදිහට ශක්තිය යන්නේ. ඇයි දෙන්නම සමානයිනේ. හරියට ටැංකි දෙකක් තියෙනවා. ටැංකි දෙකක් බටේකින් සම්බන්ධ කරලා තියෙනවා. ටැංකි දෙකම එක ගානට පිරලා තියෙනවා. වතුර කොහොමවත් යනවද? නැහැ. එක ටැංකියක වතුර වැඩි වුණොත් අනිත් ටැංකියට වතුර යන්න පුළුවන්. යන්න පුළුවන්. ආන් මේ වගේ පුතේ උෂ්ණත්ව වෙනසක් නිසා. ඒ කියන්නේ මේ පළවෙනි පදේ මාර වැදගත් මේ උෂ්ණත්ව වෙනසක් නිසා වෙනසක් තියෙන්න ඕන. හරි. දැන් ඉරේ උෂ්ණත්වයේ අම්බාණක වැඩි අපි දන්නවා. පෘථුවේ උෂ්ණත්වයට සාපේක්ෂ. ආ එතන ඉඳලා මෙතනට එනවා. ශක්තියක් එනවා. ආ එන්නේ සර් තාප ශක්තියද? ඔව්. තාප ශක්තිය එනවා. තාප ශක්තිය එනවා. කියලා දෙන්න. උදාහරණයක් කියලා දෙන්නම්කෝ. ඔන්න මම බොණ්ඩ ගිනාව වතුර එකක්. වතුර එකක් තියෙනවා. හරි. හරි. මේක අපි හිතමු උණු වතුර එකක් කියලා. උණු වතුර එකක්. දැන් මම මෙහෙම අතින් අල්ලනවා. අතින් අල්ලනකොට මොකද්ද පුතේ වෙන්නේ? මගේ අතට උණුසුමක් දැනෙනවා. මගේ අතට මොකද්ද දැනෙන්නේ? උණුසුමක් දැනෙනවා. දැන් මොකද්ද මෙතනදී උනේ? දැන් මේ වීදුරුවේ උෂ්ණත්වයයි මගේ අතේ උෂ්ණත්වයයි වෙනස්ද? ඔව්. මගේ අතේ උෂ්ණත්වය කීයද? සෙල්සියස් අංශක 37යි සර්. සර්ට ලෙඩක් නැත්තම්. දැන් මට නම් මට ලෙඩක් නැහැ. එනම් 37යි. අයි පුතේ මිනිසාගේ දේහ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 37යි. හරි. මම කියන්නම් පුතේ වීදුරුවේ උෂ්ණත්වය මේ වෙලාවේ මේ වීදුරුවේ උෂ්ණත්වය මම කියන්නම් පුතේ සෙල්සියස් අංශක 60යි කියලා. 60යි කියලා කියන්න. හරි.
එහෙනම් දැන් උෂ්ණත්ව වෙනසක් තියෙනවා. කාගේද වැඩි? වීදුරුවේ. මගේ අතේ අඩුයි. එහෙනම් දැන් වැඩි තැන ඉඳලා අඩු තැනට මොකක්ද යන්නේ? උෂ්ණත්වයේද යන්නේ? නෑ නෑ උෂ්ණත්වෙ නෙමෙයි තාපය විදියට ශක්තිය යනවා. එහෙනම් වීදුරුවේ ඉඳලා මගේ අතට ශක්තියක් ගමන් කරනවා. මොකක්ද ඒ ශක්තිය? තාප ශක්තිය. තාප ශක්තිය. හරිනේ. උෂ්ණත්ව වෙනසක් නිසා හටගන්නා ශක්ති ප්‍රවාහය. තාපජ ශක්තිය එහෙම නැත්නම් තාප ශක්තිය. හරි. තව උදාහරණයක් කියන්නකෝ සර්. හරි. මගේ අතේ තියෙනවා අයිස් කැටයක්. මගේ අතේ තියෙනවා මොකද්ද? අයිස් කැටයක් තියෙනවා. අම්මෝ සීතලයි සර්. නේ? ඔව්. මට දැන් සීතලක් දැනෙනවා. මගේ අතේ මේ උඩ අයිස් කැටයක් තියෙනවා. පේනවද? ඔව් කියන්න. හරි. අයිස් කැටයක් තියෙනවා. දැන් මට සීතලක් දැනෙනවා. මට සංවේදනයක් එනවා සිසිල. එහෙම නැත්නම් සීතලක් දැනෙනවා. දැන් අපි ඒක පැහැදිලි කරගමු. හරි. දැන් උෂ්ණත්ව වෙනසක් තියෙන්න එපා වැඩේට. එහෙනම් දැන් අයිස් කැටේ උෂ්ණත්වය ආඩුයි. සෙල්සියස්සක 0.2යි. මගේ අතේ උෂ්ණත්වය සෙල්සියස්සක 37යි. දැන් වැඩි කවුද? මගේ අත. එහෙනම් වැඩි තැන ඉඳලා අඩු තැනට යනවා මොනවාද? තාපය. තාපය. එහෙනම් මගේ අතේ ඉඳලා අයිස් කැටේට යනවා තාපය. තාපය යනවා. ඒ නිසා එයා දිය වෙනවා. මගේ අතේ තිබ්බ උෂ්ණත්වය දැන් අඩු වෙනවනේ. තාපය යනවනේ අරයා ගාවට. එතකොට මගේ අතට මොකද්ද පුතේ දැනෙන්නේ? සීතලක් සිසිලසක් දැනෙනවා. සිසිලසක් දැනෙනවා. බලන්න මේ කතාව. අයිස් කැබැල්ලක් ස්පර්ශ කළ විට සිසිලසක් දැනෙන්නේ. අපේ අතේ සිට අයිස් කැබැල්ල වෙත මොනවාද යන්නේ? තාපය ගමන් කිරීම නිසායි. තාපය ගමන් කිරීම නිසායි. උඩේක බලන්න පුතේ ඒක අපි පැහැදිලි කරා අපි නැවත කියමු ඕනනම් රත් වූ වස්තුවක් ස්පර්ශ කිරීමේදී රත් වෙච්ච දෙයක් අල්ලනවා අපි. අපේ අතට උණුසුමක් දැනෙනවා එතකොට. එම වස්තුවේ සිට, ඒ කියන්නේ රත් වෙච්ච වස්තුවේ සිට අපේ අත වෙත තාපය ගමන් කරන නිසා තමයි එහෙම උණුසුමක් අපිට දැනෙන්නේ. හරි? පැහැදිලි. එහෙනම් ඔන්න දැන් ඉගෙනගෙන ඉන්නවා ලස්සනට ඕගොල්ලෝ මොකද්ද? උෂ්ණත්වයයි තාපයයි කියන්නේ දෙකක්. උෂ්ණත්වය කියන්නේ යම් ද්‍රව්‍යයක උණුසුම හෝ සිසිල පිළිබඳ මිනුමට. තාපය කියලා කියන්නේ උෂ්ණත්ව වෙනසක් නිසා හටගන්නා ශක්ති ප්‍රවාහයට. එහෙම නැත්නම් වැඩි උෂ්ණත්වයක් තියෙන වස්තුවක සිට අඩු උෂ්ණත්වයක් තියෙන වස්තුවක් දක්වා ශක්තියක් ගමන් කරනවා. ඒකට කියනවා තාප ශක්තිය කියලා.